අයිබෝවන් සමිත කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දෙවන කොරෝනා රැල්ලේ ආසාදිතින් සංඛ්‍යාව 12000 සීමාව ඉක්මවයි. ගත වූ පැය 24 තුලත් ආසාදිතින් 373ක් වැඩිම සංඛ්‍යාව කොළඹින්. බන්ධනාගාර කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 172 දක්වා ඉහළට. දීපවාලි උත්සවය නිවසටම වී සමරන්න. හැකිතාක් දුරස්ථ භාවය තබා ගන්න. සෞඛ්‍යංශ වලින් දැනුම් දීමක්. ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන විශේෂ බෙහෙවුම් අදත්. කොරෝනා පාර්ලිමේන්තුව උණුසුම් කරයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ඊයේ දිනේදී නව ආසාදිතින් 373 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 වෛරස ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 15723 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත පුත්කලින් 373 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතරින් සිව් දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳ සිටි අයවලුන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 271ක්. එත් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පෑලියකුඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 12226ක් ලෙසයි. ඉන් පුත්කලින් 3106 දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් වන අතර පුත්කලින් 9120ක් අයත් වන්නේ පෑලියකුඩ මත්ස්‍ය වෙළඳසල ආශ්‍රිත පොකුරටයි. අද උදැසන වෙන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 48ක්. ගත වූ පැය 24 තුල පුත්කලින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිනි වීම හේතුවෙන් මිය ගියා. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් සමගින් මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 15723ක් ලෙසයි. ඉන් පුත්කලින් 10653 දෙනෙකු පූර්ණසු වේ ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර 5022 දෙනෙකු තවදුරටත් වෛරස් ආසාදිනි වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකු කොරෝනා ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රයෙන් මෙවන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 172ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. කාතන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ නිරෝධායනයට ලක්වමින් සිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන නිලධාරීන් 106 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු මඩකලපුව කාතන්කුඩි හිස්බුල්ලා ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. කරන්තිනිය ඌරගස්මන් හන්දිය ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතින් 10ක් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ ජීවත් වන පුත්කලින් 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු ඌරගස්මන් හන්දිය යටගල ක්‍රීඩාංගණයේදී ඒ පසුරිය සිදු කළ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ජපානයේ රැඳ සිටි ශ්‍රී ලංකිකයින් 16 දෙනෙකු අදාළියම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. ගුවන්තොටුපළේදී සිදු කළ PCR පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව අදාළ ගුවන් මගින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. හෙට දිනට යෙදී තිබෙන දීපවාලි උත්සවය පවතින වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන තම නිවසටම වී සමරන ලෙසට වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙවන විට බස්නාහිර පළාතෙන් ඔබට රෝගීන් වාර්තා වීම තාමත්ම අවම ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඉදිරියේදී තවදුරටත් අපි සිදු කරන PCR පරීක්ෂණ වලින් ඒ වගේම කොළඹ මහනගර සභා සීමාව තුළ පනවා ඇති තෝරාගත් ප්‍රදේශ හුදකලා කිරීම තුළින් මේ රෝගය මනාව පාලනය කිරීමට හැකි වේ අපි විශ්වාස කරනවා. එට දිනේදී දීපවාලී උත්සවය පැවැත්වෙනවා. මේ අවස්ථාවේදී අපි දන්නවා අපේ රට තුළ තියෙන පත්තත්වයක් සමග සමහර දේවල් අපිට සීමා කරන්න සිද්ධ වෙනවා. ඒ නිතාමත්ම වැදගත්ම දේ තමයි සමීප වීම තමත් අවම කරන්න ඕන එකිනෙකා අපි මහජන හමු ඒකරාශී වීම මේ අවස්ථාවේදී අපිට අනුමත කරන්න බෑ. ඒ නිසා සියලුම දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා හිටිනවා. මීට කලින් අපි සිංහල සහ දෙමළ අලුත් සමරුවා වගේම මේ අවස්ථාවේදී අපි අපේ නිවසටම වෙලා ඉඳගෙන කිසිම විදියක ආගමික වතාවත් වලට ඒකරාශී නොවී
මේ දීපාවලී උත්සවයේ මේ අවස්ථාවේදී සමරමු කියලා රටේ මෙහෙවරක් විදිහට සලකලා ඒකට උත්තර සියලුම දෙනාම සහයෝගය දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී බන්ධනාගාර තුල කොවිඩ් 19 රෝගය පැතිරීමේ යම් කිසි විදියක අවදානමක් ප්‍රවණතාවයක් අපි නිරීක්ෂණය කළා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ වගේ ස්ථානවල විශාල පිරිසක් ඉතාමත්ම සීමිත ඉඩ ප්‍රමාණයක වාසය කරනකොට මේ රෝගය ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන්. ප්‍රධානම ක්‍රමවේදය තමයි වහාම ඒ රෝගීන් හඳුනාගෙන ඒ රෝගීන්ව වෙනම ස්ථානයකට නැත්නම් රෝහල්ගත කිරීම හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීම. සිර කඳවුරවල සිටින පුද්ගලයන් ගත්තාම විශේෂයෙන්ම ආරක්ෂාවක් සැපිය යුතු ස්ථානයක්. ඒ නිසා ඔවුන්ට විශේෂම ස්ථාන මේ රෝගීන් සඳහා හඳුනාගත් ස්ථානවල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ අවස්ථාවේදී පිහිටවල ඒ තැන්වල ඔවුන්ව පිටත් කර හැර තියෙනවා. බන්ධනාගාර තුලත් සිරකරුවන් නිතර නිතර මිශ්‍ර වීම, වැළැක්වීම, ඒ වගේම උසාවි වලට සමහරලාට යන්න සිද්ධ වෙනවා. ඒවා අවම කිරීම සහ අවශ්‍ය විදියට දුරස්ථ ක්‍රමවේද මගින් ඔවුන්ව උසාවි හමුවට පැමිණවීම වගේ දේවල් මේ අවස්ථාවේදී සිදු කරනවා. සංචරණ සීමා පනව ඇති ප්‍රදේශවල එම සීමාවන් උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව ආරම්භ කළ ඩ්‍රෝන යානා යොදා ගැනීමෙන් සිදු කරන විශේෂ මෙහෙයුම අද දිනේදීත් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදකලා කරන ලද ප්‍රදේශවල පසුගිය දින කිහිපය තුළ නිරීක්ෂණය කිරීමේදී බුද්ධ්‍යාංශ වාර්තාණුව පෙනිගොස් තිබෙන්නේ ඒ ප්‍රදේශවල ජනතාව ගෙන් සමහර දෙනෙක් නිරෝධායන රීතීන් වලට අනුව කටයුතු නොකරන බවට. මේ නිසා ජනතාවගේ යහපත සඳහා මෙම ක්‍රියාවලිය සිදු කරන්න ඩ්‍රෝන තාක්ෂණය සහ ගුවනින් අදාළ පුද්ගලයන් එක් රැස් වී සිටින ස්ථාන නිරීක්ෂණය කර ඒ අනුව අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලබනවා. ඊයේ දිනේදී එවැනි අත්අඩංගුවට ගැනීම 15ක් පමණ සිදු කරනු ලැබුවා. එම නිසා හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා නිරන්තරයෙන්ම නිවසට වී රැඳී සිටින්න. එහෙත් ඔබට හදිසි අසනීප තත්ත්වයක්, හදිසි වෙනත් කටයුත්තක් සඳහා රෝහල් ගත වීමට අවශ්‍ය වෙනවා නම්, ඒ වගේම ඔබට යම් ගිලන් රථයක් ලබා ගැනීමට අවශ්‍ය නම් 011 34 22 558 දුරකථන අංකයට අමතලා ගිලන් රථයක් ලබා ගැනීමට පුළුවන් හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට. ඒ වගේම හෙට දිනේ විශේෂයෙන්ම අපේ රටේ දමිළ සහෝදර ජනතාවගේ වැදගත්ම දිනයක් දීපවාලි උත්සව දිනය. ඒ වගේම අපි එම දීපවාලි උත්සවයේ නිමිත්තෙන් ඒ හැම දිනාටම සුබපතනවා. අපි ඉල්ලා සිටිනවා මෙවර දීපවාලි උත්සවය ඔබේ නිවසයන් සමග නිවසට වී පවුලයා එක්ක විතරක් සමරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. එහිදී පවතින කොරෝනා වෛරස තත්ත්වය පිළිබඳව විවාදයට ලක් වූ අතර පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා. දෙවලිරල්ලත් එක්ක මේ නිර්මාණය වුණු තත්ත්වය පාලනය කරන්න එක පැත්තකින් රජය අද අසමත් වෙලා තියෙනවා. දැන් අපි මේ පහුගිය ටිකේ බහුල විදියට කතා කරපු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ටෙන්ඩරය පිළිබඳව විශාල කතිකාවතක් ඇති වෙලා තියෙනවා. වගකීමකින් තොරව මේ පෞද්ගලික ආයතන ටෙන්ඩර් කැඳවලා ලංකාවට ශනික ප්‍රතිදේහ කට්ටල ටික ගෙනල්ලත් ඉවරයි. මේක අනාගත්තට පස්සේ මේගොල්ලෝ කියනවා ඒ ගෙනාවේ පෞද්ගලික අංශයට කියලා. පෞද්ගලික අංශයට නෙමෙයි කාට ගෙනාව. ඖෂධයක් ගේද්දි කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවා. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් විතරක් මේක කරන්න බෑ. මේකට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරනවා නම් එකම රැපිඩ් ඇන්ටිබොඩි ටෙස්ට් එකක් කරන්න ඕනේ. දවස් 7න් පස්සේ කට්ටියගේ පොසිටිව්ද නැද්ද කියලා බලන්න. දැන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා කියනවා කිට් එක ගේන්නේ 5 වෙනිදා, 9 වෙනිදා එතුමාරු මාධ්‍යයට කියනවා තාම ටෙක්නිකල් ඉවැලියුේෂන් කමිටි එකේ මේක තියෙන්නේ, තාම ඉවැලියුේට් කරනවා. අපි පැයක් වැඩියෙන් ඉල්ලන්නේ මේ රටම වෙලාගෙන තියෙන මේ කොවිඩ් ආසාදිතියන් වෙනුවෙන් මේ ගෙන්වන බාල බෙහෙත් වර්ග ගැන පක්ෂනායක රැස්වීමේදී පඩාට පඩා දෙනවා කිව්වා. 50-50 දෙනවා කිව්වේ. පැයක් දික් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ප්ලීස්. දවස් දෙක විවාදයක් කියලා අපි තීන්දුවකට දවසෙන් අවසන් කරා. ඊට පස්සේ විවාදේ ඉල්ලුවා කල්තබිම යෝජනා 50-50 කරලා රැය කරමු කියලා. ඊට පස්සේ ඒක වෙනස් කරලා අපි තීන්දුව කරා සිකුරාද දවසේ මේ විවාදේ ලබා දෙන්න. රාජ්‍ය දෙමළ කතා අහලා දින ඇති වෙන්න. පෑගන පට්ටපල් බොරු කිව්වේ. මේ රෝගය හඳුනා ගැනීම සඳහා තියෙන ප්‍රධාන පරීක්ෂණ වර්ග දෙක PCR පරීක්ෂණත් ඒ වගේම තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකත් ඉමර්ජන්සි යූස් ලිස්ටින් යටතේ ලැයිස්තුගත කරලා තියෙනවා. PCR පරීක්ෂණය මෙතෙක් කල් සිදු කරමින් පැවතියා. හැබැයි ඇන්ටිජන් පරීක්ෂාව කියන්නේ PCR
පරීක්ෂණය වෙනුවට කරන එකක් නෙමෙයි. ලොකු පිරිසක් කෙටි කාලයක් තුළ පරීක්ෂාව සඳහා යොදා ගැනීම සඳහා ගොඩනගපු පරීක්ෂාව. ලක්ෂ දෙකක් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ඉන්දියාවෙන් හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා ගැනීමට කටයුතු යෙදුවා. එතකොට ලක්ෂ දෙකයි එන්නේ අපිට උපරිම එතන. ඒ වගේම අපි ආසියානු සංවර්ධන බැංකුවට කතා කරලා එල්ලීමක් කරා අපිට උදව් කරන්න මේ ටික ගන්න. එතකොට යොමු පැවසුවා ලක්ෂ 3ක් අපිට ලබා දෙන්න පුළුවන් කියලා ඉවරලා ඒ සඳහා කටයුතු යොදන්න පුළුවන් කියලා. හැබැයි ලක්ෂ 12මාරක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි බෞද්ධලික අංශය හරහා මේ ලබා ගැනීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් ක්‍රියාමාර්ග ආරම්භ කරනු ලැබුවේ. හිතුමතේ වෙච්ච දෙයක් නෙමෙයි. ජනාධිපතිතුමාත් අපි ගරු සෞඛ්‍ය ඇමතුමියත් රජයත් ආරක්ෂක අංශත් සෞඛ්‍ය අංශත් ඒකාබද්ධව ගෙන යන වැඩපිළිවෙල විනාශ කිරීම සඳහා සිදු කරන මේ කටයුත්ත තාම අප්‍රසන්න භාවීතුව හෙලා දකිනවා. ඒ වගේම විපක්ෂයක් විදියට මෙවැනි අවස්ථාවාදී පටු දේශපාලනයේ සිදු කිරීම පිළිබඳව අපි කනගාටුව පළ කරනවා. අපි දන්නවා හිටපු සෞඛ්‍ය ඇමතුමා කතා කළ බෝධිසත්වෙක් වගේ එතුමගේ කටේ දත් තියෙන කිඹුල් දත් බව අපි සියලු දෙනා දන්නවා. පහුගිය කාලේ මේ රටේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කර විතරක් නෙමෙයි සුවපති කියලා සම්මාන ලැබුවා. හැබැයි එහෙම කට්ටිය මේ රටේ සෞඛ්‍ය අංශය පිළිබඳව විශ්වාසය තියන්න දෝ සිංගප්පූරුවෙන් ගිහලා බෙහෙත් ගත්ත එකකුත් තිබුණා. සෞඛ්‍ය ඇමතිවරු හිටියා සිංගප්පූරුවෙන් ගිහලා බෙහෙත් ගත්ත. කොවිඩ් වසංගතය වෙන වෙලාවේ ඒ පුද්ගලයෝ මේ රටේ සෞඛ්‍ය ඇමතිලා හිටියානම් අද එහෙනම් සිංගප්පූරුවේ රෝහල් වලට ගිහිල්ලා හැංගිලා ඉන්නවා මිසක් මේ රටේ ප්‍රශ්න වල විසඳුම් ලබා දෙන්නේ නැහැ කියන එක අපි වෙලාවයි මතක් කරනවා. කෝවිඩ් ප්‍රශ්නයක් නැහැලු කෝවිඩ් එක හොඳලා කරාලු දරු කතානායකතුමනි ඔබතුමා හදවතින් ආන්න අද රටේ තියෙන ඇත්ත தත්ත මොකද්ද කියලා පොම්පි ඕවාපොම නැට්ට ඇස්ස ගහගෙන හැංගිලා හිටියා දැන් ඇවිල්ලා කියනවා රැපිඩ් ටෙස්ට් වල වෙරිෆිකේෂන් ඕනේ නැහැලු මෙන්න WHO එකේ කොලේ මොලේ මේ ඔය කෑ ගහන කාට මේක කියවන්න ඕද බෑ ඔබතුමාගේ මාතෘකාවට කතා කරන්න උපාතේ වෙනසක් සිදු නොවුනහොත් 2021 වර්ෂයේ පුරාවට ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත රතු පරිප්පු රුපියල් 150ක මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වන විට වෙළඳපොලේ 50කට පැවති මුහුණු ආවරණයේ SLS සහතික ලාංඡන සහිතව රුපියල් 20 මිලට සර්ජිකල් ෆේස්මාස්ක් අලෙවි කිරීම ආරම්භ අපි කරන්නේ ඉතා පිරිසිදු ඕස්ට්‍රේලියාවේ රතු පරිප්පු ලබන වර්ෂයටම වර්ෂයක් යන තෙක් අපි උත්සාහ දරනවා විනිමය අනුපාතයේ වෙනසක් නොවුනොත් රුපියල් 150 මිලට 2021 වර්ෂයේ පුරාම සපයන. රුපියල් 150ට ඕස්ට්‍රේලියානු රතු පරිප්පු සැපීම තුළ පරිබොක්ක ජනතාවට වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා වගේම වෙළඳපොළ තුළ හොඳ තරංකාරීත්වයකුත් ඇති වෙනවා. එතකොට මිල ස්ථාවරත්වයක් ඇති වෙනවා. ලබන සතියේදී බලාපොරොත්තු වෙනවා මේ අපි රට පුරා විවෘත කරන්න බලාපොරොත්තු වෙන කිව් ෂොප් අඩි 40 කන්ටේනරයක් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සහ සාප්පු භාණ්ඩ අලෙවි කරන වෙළඳ සැලැබ් බවට පරිවර්තනය කරලා ග්‍රාමීය මට්ටමින් තරුණ ව්‍යවසායකයන් දහසක් බිහි කරා. කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්ත වීම පාලනය කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව අතහැර දමා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාත්‍යන්තර පරිමාණයෙන්ම ලෝකෙම මූණ දීපු අර්බුදයක් තියෙනවා කොරෝනා අර්බුදය. දැන් මේ අර්බුදයට අපි රටක් හැටියට මූණ දීලා තියෙන්නේ. දැන් අපිට පේනවා මේ පාලකයෝ මේ බලධාරීන් මේ අභියෝගය ආණ්ඩුවක් හැටියට බාරගන්න සූදානමක් නැති ආකාරයක් අපිට පේනවා. ආණ්ඩුව ඒ වගකීමෙන් මිදෙන්න උත්සාහ අරගෙන තියෙනවා. ජනාධිපතිතුමා අපි දැක්ක පහුගිය දවස්වල ප්‍රකාශයටපත් කරනවා යුද්ධයක් නම් මට ජය ගන්න තිබ්බා. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඉතින් රටේ නායකයා ඒ විදිහට වක්කීම අතහරිනවා නම් මොනවාද කතා? එද මේ ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගේ කතා තුළින් පැහැදිලි වෙනවා දැන් මේ කොරෝනා ව්‍යසනය අතහැර දාලා තියෙන ආණ්ඩුව යන දිශාවකට යන ඇමරිකන් මොඩල් එක නෙමෙයි තියෙන්නේ. දැන් මේක සොහොනක් කනත්තක් බවට පත් වෙනකන් රටක් ওই විදිහට අතහැර දාන්න පුළුවන්. ඒ ගේන්න හදනේ සෞභාග්‍යද? අද රටේ ජනතාව ජීවත් වෙන්න අමාරු මට්ටම් වලට පත් වෙලා තියෙන්නේ. මාස්ක් එකක් ගත්තම මේ මුඛාවරණයක් ගත්තම හොද දාන තරමට ගම් බිම් වල ජනතාව එච්චරම දරිද්‍රතාවෙන් පෙළෙනවා.
ඒකෙදි මේ දේශපාලඥ සමහරුන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළායට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. පැයෙන් පැයව මාරු කරනවා වෙන්න පුළුවන්. කොරෝනා අරමුදල කියලා අරමුදලක් හැදුවා. කෝටි ගණන් ප්‍රකෝටි ගණන් එකතු වෙන බවක් කිව්වා. අරමුදල බුසුම් වෙලා තියෙන්නේ. අරමුදල හොයාගන්න විදියක් නැහැ. එහෙනම් ආණ්ඩුව මේවට පිළිතුරු දිය යුතු වෙනවා. පවතින COVID-19 වසංගතය හමුවේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ පාසල් දරුවන්ට විශේෂ වැඩසටහන් මාලාවක් එළඹෙන සඳදා සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා. තුන්වෙනි වාරයට අදාළ පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයන්වල ප්‍රධාන විෂයන් සම්බන්ධයෙන් ගෙදර සිටේ ආවරණය කර ගැනීම සඳහා දුරස්ථන අධ්‍යාපන ක්‍රමවේදයේම කොටසක් හැටියට අපි මේ වැඩසටහන පහුගිය මාසේ කහමාර තුල සම්පාදනය කළා. දැන් මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා තුන ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වාත් එවගේම අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ 12 සහ 13 වසර සඳහාත් ප්‍රධාන විෂයන් සඳහා විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ පාසල්වල පන්ති කාමරවල දරුවන්ට උගන්වන ඒ ශ්‍රේණීන්වල ඒ විෂයන් සඳහා ප්‍රවීණ ගුරුවරුන් මේ සඳහා යොදාගෙන තියෙන මේ වැඩසටහන දියත් කිරීම ලබන සඳුදා 16 සඳුදා පෙරවරු 4 ඉඳලා මේ විකාශනයන් කිරීම ආරම්භ කරනවා. සති 10ක් සඳහා තමයි මේ වැඩපිළිවෙල සකස් කරලා තින්නේ. බොහෝ වෙලාවට දෙසැම්බර් මාසේ 31 දක්වා හෝ යම් විදිහකින් කාලය ප්‍රමාණවත් නොවුනොත් තව සතියක් දෙකක් පමණ ඉදිරියට යන්න පුළුවන්. අපේ ඉලක්කය තමයි මේ දෙසැම්බර් මාසේ අවසාන වෙනකොට තුන්වෙනි වාරයට අදාළව පාසල් කොයි මොහොතේ ආරම්භ වුවත් යම් විදිහකින් ආරම්භ කිරීමට නොහැකි වුවත් ඒ ප්‍රධාන විෂයන්වල විෂය මාලාවන් ආවරණය කිරීම. දුෂ්කර පළාත්වල අපි දන්නවා සමහර පැතිවල විදුලි බලය ප්‍රශ්න තියෙනවා, සමහර සංඥාවල ප්‍රශ්නකුත් තියෙනවා. ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ගුවන් විදුලියත් භාවිතා කරන්න. ඊළඟ කාරණේ තමයි මේ මුද්‍රණය කළා මේ පැකේජස් හැටියට එවැනි ප්‍රදේශවලට ඒ ප්‍රවේශ ගන්න අමාරු ප්‍රදේශ ඉලක්ක කරගෙන පළාත් බලධාරීන් එක්ක අපි සාකච්ඡා කරලා තින්නේ එහෙට යවන ඒවා පැකේජස් හැටියට. එතකොට විදුහල්පතිවරුන්ට පුළුවන් ඒ දරුවන්ගේ දෙමාපියන්ට මේවා ලබා දීලා ගෙදර ඉඳලා පරිශීලනය කරන්න. මේ අතර නවරජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ දැනට උසස් අධ්‍යාපන ආයතන පිහිටා නොමැති දිස්ත්‍රික්ක 10ක් තෝරාගෙන එකී දිස්ත්‍රික්ක සඳහා අදාළ විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳවයි. මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම, අදාළ ඉදිකිරීම හැකි ඉක්මනින් ආරම්භ කිරීම සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවෘත කිරීම පිළිබඳව විහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. දැන් රටවටපුවත් කීපයක් කෙටියෙන්. මන්නාරම මඩෝ පොලිස් මාර්ග බාධකයේදී කෙරළ කංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් සතුව තිබී කෙරළ කංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 486ක් සිය බාහිරටගත් බවයි පොලිසිය සඳහන් කළේ. එකම අංකය සහිත අංක තහඩු දෙකක් යොදා ගනිමින් භාවිත කළ ලොරි රථ දෙකක් සමගින් ලීමෝල් හිමියකු බලගල්ල ප්‍රදේශයේදී මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. පලාකිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අනකටව ප්‍රදේශයට පැමිණි වනාලි රංචුවක් එම ප්‍රදේශයේ වගාබිම් රසකට හානි සිදු කර තිබෙනවා. ප්‍රදේශ වාසීන් පවසා සිටියේ ගෝවා අක්කර දෙකක් මුළුමනින්ම විනාශ කර දමා ඇති බවයි. එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.